මම මේ අවස්ථාවේ මතක් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවල වගේ දේවල් අපි අත්ත වශයෙන්ම ඒගොල්ලෝ ඇහුම්කන් දෙනවා මිසක් ඒගොල්ලෝ කියන දේ කරන්න අවශ්‍යතාවෙන්නේ නැහැ. මූල්‍ය අරමුදල තුලින් අපට ලැබෙන්න තියෙන දේවල් ලැබිලා තිබෙන්නේ. දැන් ඒගොල්ලෝගේ කාලය ඉක්ුත් වෙලා තියෙන නිසා ඒගොල්ලෝ කියන දේ කරන්න අවශ්‍යතාවෙන්නේ නැහැ. එය තමයි සමහර ලාකට අනවශ්‍ය දේවල් දාලා ජනතාවට දේශ සහගත හරි ද්‍රෝහිකමක් පෙන්වන ස්වරූපයේ ප්‍රතිපත්ති ඇති කරන්නේ. මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් ඒගොල්ලෝගේ කාර්යභාරය අවසන් නිසා මෙහෙන් යන්න පුළුවන්. මොකද අපට අවශ්‍යනේ සුද්ධංගේ ওই තියෙන කටයුතු කිරීම නෙමෙයි රටට අවශ්‍ය වෙන ඔබින විදියකට අපට හිතන්න පුළුවන් ජනතාවට පිළිගන්න පුළුවන් කටයුතු තමයි කරන්න අවශ්‍යයි. දැන් බලන්න ඔය තුලින් ගෙවල් විකිණීම සම්බන්ධයෙන් 15% වැඩපත්තක් දාලා තියෙනවා. මේ අනවශ්‍ය කාර්යභාරය නිකම් වියදමක් වැඩි කරනවා. දැන් මම ගිය ගමන පොරොන්දු දෙලා තිබ්බා අපි වැඩ වැඩි කරන්න පටන් ගත්ත පසුව අවුරුදු දෙකකින් මේක 9-10 ස්වරූපයට අඩු කරන්න ඕනේ කියලා. දැන් මම හිතන්නේ ක්‍රියාත්මක කරන්න තියෙන වෙලාව. දැන් බලන්න ණය ගැන මේ තියෙන බැංකු පොලි අනුපාතය මම එදා ඉඳන් මහ බැංකුවේ න්‍යායාත්මක පඬිතුත් එක මම සටන් කරේ. එකක් කියන්නේ මේක අඩු කරන්න ඕනේ. මොකද ණය අඩු වෙන්න ජනතාවට ස්වයං රැකියා සහ ව්‍යාපාර ඇති කරන්න පුළුවන් ස්වරූපයක් ඇති කරලා දීලා තියෙනවා. නමුත් මේ අය සම්පූර්ණයෙන්ම ආණ්ඩු පෙරලන්න පුළුවන් ස්වරූපයක් ඇති කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ හොයන්නේ නැතුව එහෙ නිකන් දේශපාලනය පස්සේ බොරුවට දුවදුව රටේ ආර්ථිකය නැති කරලා තියෙන එකක් තමයි තියෙන්නේ.